විජේදාස රාජපක්ෂ හිටපු ඇමතිතුමා මං හිතන්නේ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂය නොමග යවන ප්‍රකාශයක් කරලා තිබුණා. මං හිතන්නේ එතුමා මාධ්‍ය හමුවකදී හෝ යම් ස්ථානයකදී අපි තාමත් පැහැදිලිව කියන්න ඕනකම තියෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිල ප්‍රකාශයක් කිරීමට හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කිසිම අයිතියක් මේ වෙනකොට විජේදාස රාජපක්ෂ මැතිතුමාට නැහැ. මොකද ඔබතුමාලා දන්නවා, මට මතක විදිහට මං හිතන්නේ ඊයේත් නඩු තීන්දුවක් ලැබුණා එතුමාට වාරණය දික් කරලා තියෙනවා. සැප්තැම්බර් මාසේ කියන වැඩ බලන සභාපතිකමේ වාරණය දික් කරලා තියෙනවා සැප්තැම්බර් මාසේ 24 වෙනිදා දක්වාද කොහෙද. ඒක සැප්තැම්බර් මාසේ 21 තමයි ඡන්දේ පවත්වන්නේ. ඒත් එක්කම එතුමාට දැන් මේ තියෙන නඩුහබ ගත්තාම එතුමා වැඩ බලන සභාපතිවරයා විදිහට එතුමාගේ නඩුව සැප්තැම්බර් මාසේ 24 වෙනිදා දක්වා දික් වෙනවා අතර දැන්ට වර්තමාන සභාපතිවරයා බවට පත් වෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු ජ්‍යෙෂ්ඨ උපසභාපති නිමල් සිරිපාද සිල්ල මැතිතුමා. ඒත් අපි දන්නවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු මේ රටේ තියෙන සියලුම පක්ෂ වැඩ කරන්නේ තමන්ගේ ව්‍යවස්ථාවත් එක්ක. ඒත් මේ වෙනකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවලා නව නිලධාරී මණ්ඩලයක්, ඒ කියන්නේ පුරප්පාඩුලා තිබිච්ච සභාපතිකමට මෛත්‍රීපාල සීසර මැතිතුමා ඉල්ලා අස්වීමෙන් පසුව පුරාපඩු වෙච්ච සභාපතිකම නිමල් සිරිපාසිල්ල මැතිතුමාවත්, ඒ වගේම වැඩ බලන ලේකම්වරයෙක් විදිහට මිත්‍රපාල මැතිතුමා හිටියා. එතුමාගේ තනතුරට ප්‍රධාන ලේකම්වරයා විදිහට දුමින් සානායක වන මාවත් පත් වෙලා තියෙනවා. ඉතින් මේක තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිල ප්‍රකාශය වෙන්නේ, නිල මාධ්‍ය හමුව වෙන්නේ. හැබැයි අපි දකිනවා දිගින් දිගටම විජේදාස රාජපක්ෂ මැතිතුමා ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් නොමග යවමින් මට දැනගන්න පුළුවන් ලැබිච්ච විදිහට මම දැක්කේ නැහැ ඒක හරියට. හැබැයි එතුමා හිතට කියලා තියෙනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අති බහුතරයක් ඉන්නේ එතුමා ගාව කියලා. ඉතින් අපි එතුමාට ඉතාමත් පැහැදිලිව කියන්න ඕනකම තියෙනවා, එතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මංකොල්ල කන්න හැදුවා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගෙන් මිලට ගන්න හැදුවා. එතුමා සමහරලාට අත්තිවාරමකුත් දෙන්නේ නැති, ඒ නිසා වෙන්නේ සමහර වෙලාවට මෙච්චර කාලයක් නොගෙව හිටපු සමහර උසාවි වන්දි මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ගෙව්වේ ඒකින් දාප් කියලා දන්නේ නැහැ. හැබැයි එතුමා යම් උත්සාහයක් දැරුවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මිලට ගන්නත් මංකොල්ල කන්නත්. හැබැයි අපි උසාවියට අපි අධිකරණයට අපි ඉතාමත් ගරු කරනවා. මොකද එතුමා අධිකරණ ඇමතිවරයා විදිහට ඉන්නකොට තමයි මේ රටේ අධිකරණය මගින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලුම සමාජිකයන්ට සාධාරණයක් ලබා දීලා අද වෙනකොටත් මං හිතන්නේ ඒ නඩුවල වාරණ දිගින් දිගටම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සාධාරණයක් ඉටු කරමින් ලැබෙමින් පවතිනවා. ඒ වගේම මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාවත් අපි දැක්කා, විජේදාස රාජපක්ෂ මැතිතුමා මේ ළඟදී කොහෙද අතුරුගිරියේ පක්ෂ කාර්යාලයක් විවෘත කරලා තිබුණා. අපි දැක්කා ඒකේ ෆොටෝස් ටික සෝෂල් මීඩියා වලින්, ඒකේ තිබුණේ වෙනත් පක්ෂක නමක්. ඉතින් මම දන්නේ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිකමෙන් ඉල්ලා අස්වලා ඒ විජේදාස රාජපක්ෂ මහත්තයාගේ අලුත් පක්ෂයේ සමාජිකයෙක් වුණාද කියලා මම දන්නේ නැහැ. මොකද මම දැක්කා ඒ පීත්තපටිය කපනකොට මෛත්‍රීපාල සිරිසේන මැතිතුමත් හිටියා. ඒ වගේම විජේදාස රාජපක්ෂ මහත්තයයි මෛත්‍රීපාල සිරිසේන මහත්තයයි ඒ පක්ෂයේ තිබිච්ච නම තියෙන බැනර් එකක් ඉස්සරහා ෆොටෝ කීපයකුත් මම දැක්කා. ඉතින් මම දන්නේ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිකමෙන් අයින් වුණාට පස්සේ විජේදාස රාජපක්ෂ මැතිතුමාගේ පක්ෂයට බැඳුණාද කියන එක මම දන්නේ නැහැ. ඒ වගේම දාසිරි ජයසේකර මැතිතුමත් අපට පේනවා ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් නොමග යවමින් එතුමත් විටින් විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කියන නම හොවා දක්වමින් එතුමත් වැඩ හරිතු කරනවා. ඒ නිසා මම හිතන්නේ අපි තාමත් පැහැදිලිව කියන්න ඕනකම තියෙනවා විජේදාස රාජපක්ෂ මැතිතුමාට හෝ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට හෝ පක්ෂයේ සමාජිකත්වය తాවකාලිකව තහනම් කරලා තියෙන දාසිරි ජයසේකර මැතිතුමාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගැන කතා කිරීමේ අයිතියක් නැහැ. හැබැයි එතුමාලට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගැන වෙනත් පක්ෂයක සමාජිකයෙක් විදිහට සමහර වෙලාවට යම් විවේචනයක් යම් මතයක් දරන්න පුළුවන්කම තියෙනවා. නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මතවාදය කියයි කියාගැනීමෙන් මේ රටේ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් නොමග යවීම හෝ
මේ රටේ පුරවැසියන් නොමග යැවීමට කිසිම අයිතියක් නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිල ප්‍රකාශකයා වෙන්නේ මාධ්‍ය ප්‍රකාශකයා වෙන්නේ මෙතුමා. ලේකම්වරයා බවට ලේකම්වරයා වෙන්නේ මම. සභාපතිවරයා වෙන්නේ නිමාසිරි පාචිල්ල මැතිතුමා. ඒ වගේම අනිත් අපේ ජේෂ්ඨ උපසභාපතිතුමාලා ඇතුළු ඒ සියලු දෙනා මේ තනතුරේ ඉන්නවා. ඒත් එක්කම මයිදන් තවත් කාරණා කීපයක් ඔබතුමාලට මතක් කරොත් දැන් මෙච්චර කාලයක් අපි ඔබතුමාලට මේ වගේ මාධ්‍ය ප්‍රකාශ කරලා මාධ්‍ය සාකච්ඡා පවත්වලා ඒ වගේම ඔබතුමාලා අපිව උසාවියෙන් එළියට බහිනකොට මයික් ටික අල්ලගෙන එක එක නඩුවේ ජයග්‍රහණ වාරණ පිළිබඳව ඔබතුමාලා මාධ්‍යෙන් පහුගිය මාස කීපෙම ඔබතුමාලා රටේ රටවැසියන් දැනුවත් කළා. ඒ අනුව මම හිතන්නේ අපි දැන් යම් සංදිස්ථානයකට ඇවිල්ලා තියෙනවා. අපි මේ වෙනකොට කොළඹ දිසාධිකරණයේ නඩු හතක් අපි පවරලා තියෙනවා. ඔබතුමාලට ඒ නඩුවල ඒ ලබාගත් වාරණ පිළිබඳ විස්තරයක් තමයි ඔබතුමාට ලබා දීලා තියෙන්නේ. ඒ වගේ මොන්ටේගු සරච්චන්ද්‍ර මැතිතුමා එක නඩුවක් පවරලා තියෙනවා. ඒතර මේ නඩු 8යි. මේ නඩු 8ෙන් ගරු අධිකරණයෙන් වාරණ නියෝග ලබා දීලා තියෙනවා අපි ඉල්ලපු වාරණය. ඒක ආරම්භ වෙන්නේ මගේත් ඒ වගේ මහින්ද අමරවිල මැතිතුමාවත් ඒ වගේම ලසන්ත අලගිවන්න මැතිතුමාවත් පක්ෂයේ තනතුරු වලින් ඉවත් කිරීමේ මාර්තු මාසේ 30 වෙනිදා ඉවත් කිරීමේ ඉඳන් මේ වෙනකන් මෛත්‍රීපාල සිරිසේන මැතිතුමත් සමහරලාට විජේදාස රාජපක්ෂ මැතිතුමත් මේ සියලු දෙනා ව්‍යවස්ථා විරෝධී අනීතිකව කරපු සෑම අවස්ථාවකදීම අපි අධිකරණයට ගිහිල්ලා අධිකරණය මේ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයාගේ අයිතිය සුරක්ෂා කරලා දීලා තියෙනවා. අපි ඉල්ලපු සියලුම වාරණ ලැබිලා තියෙනවා. ඒ වාරණවල තවත් ඉදිරියට නඩු තමයි ඊයේත් ඒ වාරණේ දීර්ඝ වුණා. ඒ වගේ මම හිතන්නේ අදත් මේ වෙනකොටත් වාරණයක් දීර්ඝ වෙලා තියෙනවා. නඩු ගොඩක් තියෙන නිසා මට මොකද්ද නඩුව කියන එක හරියට මතක නැහැ. නමුත් අදත් ඒ වාරණය දීර්ඝ වෙලා තියෙනවා. ඒ වගේම මේ නඩුවල වාරණ නියෝග ටික ඔබතුමාලා කියවොත් එම නඩුවෙන් නඩුව විජේදාස රාජපක්ෂ මැතිතුමාටත් ඒ වගේම වැඩබල ලේකම් විදියට දුෂ්මන්ත මිත්‍රපාල මැතිතුමාටත් ඒ වගේම කීර්ති උඩවත්ත මැතිතුමාටත් ඒ වගේම පක්ෂයේ හිටපු සභාපතිවරයා විදියට මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාටත් මේ වාරණ නියෝග අනුව එතුමලා පක්ෂයයි කියා ගන්නා තනතුරු වල ඒ තනතුරු හුවා දක්වමින් එතුමාලන්ට රාජකාර කිරීමේ කිසිදු අවසරයක් උසාවියෙන් ලබා දීලා නැහැ. ඒ තුමලා හුවා දක්වන තනතුරු සඳහා සියලුම තනතුරු වෙනුවෙන් වාරණ නියෝග මේ නඩු 8 ඇතුලේ විටින් විට නිකුත් කරලා තියෙනවා. ඒ වගේම සභාපතිවරයා සහ වැඩබලන තනතුරු වල රාජකාර කිරීමත් වාරණය කළා තියෙනවා. ඔබතුමාලා මතක ඇති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට මුලින්ම සභාපති විදියට වාරණයක් ලැබුණා. ඊළඟට එතුමාලා වැඩබලන සභාපතිවරයෙක් පත් කරපුවාම ඒකට වාරණ නියෝග ලැබුණා. මේ සියල්ලම උසාවියෙන් වාරණයට ලක් කරලා තියෙනවා. ඒ අනුව තමයි ඔබතුමාලට මතක ඇති අපි නම් ඒ රැස්වීමට ගියේ නැහැ. අපි රූපවාහිනියෙන් තමයි දැක්කේ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පක්ෂයේ සභාපතිවරයා විදිහට එතුමාව මයික්කේ අරගෙන ස්වේච්ඡාවෙන් අපි දැක්කා රූපවාහිනිය තුල එතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිකමෙන් ඉල්ලාස් වෙලා ඒ වෙලාවේදී පක්ෂයේ සාමාජිකයෙක්වත් නොවන විජේදාස රාජපක්ෂ මැතිතුමාව වැඩබලන සභාපතිවරයා බවට පත් කළා. ඒකේ තීන්දුව තමයි ඊයේ දිනේදී සැප්තැම්බර් මාස 24 වෙනිදා වෙනකන් දීර්ඝ වෙලා තියෙන්නේ. පක්ෂයේ සභාපතිකම හිස් වෙච්ච නිසා අපි පක්ෂයේ විධායක සභාව කැඳවලා පක්ෂයේ සභාපතිවරේ පක්ෂයේ ව්‍යවස්ථාවට අනුව විධායක සභාව කැඳවලා අපි පක්ෂයේ සභාපතිවරයාත් ඒ වගේම එවකට හිටින වැඩබලන ලේකම්වරයෙක් අපි සිර ලේකම්වරයෙක් විදිහ ප්‍රධාන ලේකම්වරයෙකුත් අපි තෝරාපත් කරගත්තා. මේක අපි කරේ දෙසැම්බර් 2024 6:19 වෙනිදා පැවති විධායක සභාවෙත් තමයි පක්ෂයේ නව සභාපතිවරයා ලෙස නිමාසිරි පාසල් මැතිතුමත් ප්‍රධාන ලේකම්වරයා විදිහට දුමින්සානායක වන මාවත් තෝරාපත් කරගත්තේ.